නमතස්ස भगවෙතු අරහතු සධනමි සු अ අපටহাतेඥාने चाරස්्य දස බල ධරස් सेචचවි साරජ यह विसारे දස්्य सबसा තුතුते මස් से ධनाමිසරස් से ධनाम राජस से. දනමම සමස තथගසස සabanුණ සම සනmbබdhaස නमතස භගවතු අහතු සබදamiu पाटी হাඥාන චරස්ස දස බලධරස් से චතුවसाර ජෙවිසාरेදස්ස सब සතුතුथමස දමමසර से දමමරජස්ස දනමස් සමස තथाගर्ත से ස बњњුණු. සम्මා සම්නබुදබදස්ස නमෝතස්ස भගවෙතු වරහතු සබදමිසු අපට হাඥ නචරස්ස දස බල දරස්ස චचවිසාර ජෙ විසාरेදස්ස. සබභ සත්තුතුතමස්ස දමමිස්සරස්ස, ගමමරාජස්ස, දමමසාමිස්ස තතාගතස්ස සබ්බඥඥුණුණු සම්මා සමබුද්බු දස්සේ සද්ධර්මශරාවක කරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවං යුක්තව මෙ සූදානං වෙන්නේ තෙලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාාවෙන්, කරුණවිං, මෛත්‍රියෙන් යුක්තව, අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසද්ධහර්ම රත්නයෙන් අබමල් රේනුවකටතු වඩා අඩු බොහෝම පුංචිකොටස දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙර දැරි කරගෙන දේශනාගත ධර්මේශ්‍රවනය කරන්ඩ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කර ගඩත් නිවැරදිවුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරළවා ආයිති භවයකින් සැනසින්ඩ අවසාන ප්‍රාර්ථනා කරන බෝධී, සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සැනසින්ඩත් මේ පුන්න ධර්මයන්. ඒතුවාසනාවේවා කියන බලාපොරොත්තුව ඇතුවයි මේ උතුම් පිංකම මේ විදිහට සම්පූර්ණ කරගන්නේ පිනතුන මේ උතුම් ධර්ම දේශනා මාලාව තුළ අපි මේ කාලි සාකච්ඡා කරමින් ඉන්නේ උතුම් වූ කරණීය මත්ත සූත්‍ර දේශනාව ඒ දේශනාව ඇසිරු කරගෙන මේ වෙනකොට ධර්ම දේශනා හතා සම්පූර්ණ කරලා තියෙනවා අද බලාපුොරොත්වෙන්නේ මේ පිනතුන්ගේ දායකත්වයෙන් අටවෙනි ධර්ම දේශනාව සිද්ධ කරන්ට පිනතුන අපි තාමත් සාකච්ඡා කරකරන්නේ මේ උතුම් සූත්‍ර දේශනාව පලවෙනි ගාතාව පළවෙනි ගාථාවේ අවසාන වචනකීපයේ බුරදු අති මේ අනතිමානී බව නිහතමානී බව තමයි අපි සාකච්ඡා කරමින් හිටිය යම් පුද්ගලයෙකුට මානයේ ඇතිවෙන්න කොච්චර හේතු තියෙනවද නමුත් නිහතමානී කළ කියහම මානයක් නැති බව ඒ අතරා අපි සාකච්ඡා කළා මේ ශාසනය යට ගැලපෙන උසස්ම චරිතයක් ගැන ඒ තමයි ධර්ම සේනාධිපති සාරිපුත්්ධයන් වහන්සේ මානයක් ඇතිකර ගන්නවනන් මේ ලෝකෙ මානයේ ඇතිකර ගණ්ඩ හමෙන මොකද භික්‍ෂූ මහා සංගය අතර සංඝයාගේ කෙලවරණි සංගයාග කෙලවර කියල කියන්නේ සාරිපුත්්තයන් වහන්සේ ඉක්මෝවන්ඩ පුළුවහන් කිසිම භික්‍ෂුවක් වශසනේ නැහැ නමුත් එවන් උත්තමයක ළඟ මානය කෙ බිඳක්වන්නේ. අපි පලවෙනි දේශනාවය මතක් කළා එදාම පැවිදිවෙච්ච හත් අවුරුදුවායිස පොඩි හාමුදුර කෙනෙක් සිවුරෙක් කොනක් බිම ගෑවිෙනවා දැකළඒ අඩු පාඩුව ගැන මතක් කළා පසෙකට ගිහිල්ල සිවර ස දෝත එකතු කරගෙන උන්වහසේ ළඟට ඇවිල්ලා සඳහංකලේ එදාම පැවිදිුුණ හත් අවුරුදුවා එසි ඉතාම ලාබාල සාමනේරයන් වහන්සේ නමක් මගේ අඩුපාඩුවර්ගද කළ මට අවවාද කළුත් සම්පටිච්චාමි මත්තකී මංගේ අව්වාදේ ඉස්මුදිනින් පිළිගන්නවා කියලා. ඒ කාරණාවත් එක්ක අපි කොතන දඉන්න කෙලාපවී තැන්ඩුවේ. සාරිපපුත සිංහනාද සූත්‍රයේ කියල සූත්‍රයක් තියෙනවා. එක භික්ෂූන් වහන්ේ නමක් සාරිපපුතයන් වහන්සේට එක අවස්ථාවක චෝදනාවක් කළා වස්කාලීවර වෙලා චාරිකාය වඩින්ට බුදුරජාණන් වහන්සේගේෙන් අවසර ඉල්ලගෙන උවහසි පිටත් වෙනකොට දාස් ගානක් භික්‍ෂූන් වහන්සේලා උන්වහන්සෙත් එක ගමනට ලැස්ති වුණා උන්වහන්සෙත් එක මේ තරන් පිරිසක් එකතු වෙනකොට තවත් භික්ෂූන් වහස ම්ට ඊීරිසියාවක් ඇති වුණා එක සාමාන්‍ය ස්වභාවයි එනිසා කල්පනා කලා මේ ගමන නවත් අඩුවන කියලා උන්වහසර චෝදනා කරන්න හිතුවා මීරිසියනිසා ඉවසන්ඩ බෑවඋන්වහසට ඉන්න පරිවාර සම්පත්තිය ගැන. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ල සඳහන් කලා ස්වාමීණී අර සාරිපුත්තයන් වහන්සේ මගැන්ගේ හෙප්පුුණා නිකමට මන්දිහා බලලා සමාවවත් තිල්වෙෙනෑ උන්වහස බොහොම උජාරුවෙන් වානයෙන් ඇඩගියා කියල චෝදනාවක් කළ. ති ාවිතුන හසල්පනා කළ සාරිපපුත්්‍යයන් කවෞුදු කියලා ප්‍රකට කරන්න තින හොඳ අවස්ථාවක්ම එක පනිවිඩයක් ඇරිය සාරිපපුත්යන් වහන්සේට ආපහු ගම නවත්තල බඩින්න කියලා ඒ කාරණාව බුදුරජාණන් වහසේ මතක් කරනවා ඇහිල මහ මොග්ගල්ලානයන් වහන්සේ ආනන්දයන් වහන්සේයි ඒ අවට හැම්ම පන්සල කටම ගිහිල්ල මතක් කළා ආයුබතුන් ලබඩින්ට. අග්‍රශ්‍රාවක සාරිපුත්්තයන් වහන්සේ අද භාගිතුන් වහන්ස ළඟ සිංහනාද කරනවා කියලා. ඒ සිංහනාදය අහන්ඩෙන්ට කියලා. විශාල භික්ෂ පිරිසක් රැස්සුුණ. බුදුරජන් වහන්ස ශරීත් මහරහතන් වහසසින් යැහුවා හැබෑද සාරිපුත්තය. මේ භික්ෂෝ ගෑන්ගේ හැපිලා ඒ ගැන කිසිම තැකීමක් නැතුූ ගියා කියලා කිය. ආගේ කාරණාභදතම මතක් කරන්නේ. තමන් වහන්සේ කෞුද කියන එක ගැන කරුණු නමයක් දේශනා කරනවා. පළවෙනි කාරණාව තමයිමසූත්‍රයේ හරි සංවේ දී සූත්‍රයක් අල් බොහොම කෙටියෙන් මෙතෙන්ට මේ මානය සහ නිහතමානයේ පැහැදිලි කරඩයි මේ කරුණ ගැෙන හැර දක්වන්නේ. ස්වාමීනි භාගිතුන් වහන්ස මම මේ මහපොළොෝ වගේ කෙනෙ එයි මහපොලොෝ වගේ කියලා කියන්නේ පිනතිරමේ මහපොළොුවට අපි තියෙන උසස්ම සුවඳ වර්ගත් දානෝ සඳුන්වාගේ සුවඳවර්ග තවත් නොයෙක් සුවඳ වර්ග මහපොළෝට දානෝ පරම දුරර්ගන්ද හමන දේවලු මහපොළොුවට දානවා මල පහ කරලා මු්‍රා කරලා මහපොලොම වහලදා නො. ඒවුුණාට පොළොව කවදාව අපට විරුද්ධ වුණාද අපට එරෙහි වුණාද අපිත් එක තරහ වුුණාද මහපොළුව මොන තරන් ඉවසන අදහෙනන්නේ සඳහන් කරනව ස්වාමීණී මට කවුරු චෝදනා කළත් මක් නෑස්වාමී. මට චෝදනාවෙන් වැඩකුත් නෑ මට චෝධනා කර පුද්ගලයගින් වැඩකුත් නෑ. එ කිසිම කෙනෙක් ගැන මගෙන අමනාපිකුත් නෑ මං මහපොලෝ වගේ මගේ ගුණයත් ඉවසනව මට කරන ප්‍රංසාාවත් ඉවසනව මට කරන චෝදනාවත් ඉවසනවා. ප්‍රසංසාවිෙන් ඉහලයන බෞකුත්. චෝදනාවෙන් දේශ කරන සුභාවයකුත් මම ගව නෑ ස්වාමීනි දි මේ කාරණාව තව විස්තර සහිතව දීර්ගව සාකච්ඡා කරන්න පුළුවන් එක තමයි පලවිනි කාරණාව එක සිංහනාදය ලේසියෙන් කෙනෙකුට කරන්න බැරි ද වෙනතන දෙවනි කාරණාව තමයි ස්වාමීණි මම ජලය වගේ. මුලින් සඳහන් කලාා වගේම පිරිසිදු දැත් අපිරිසිදු දැත් අපි ඔක්කොම හෝදනවා ජල්ලිය. නවත් අපි එක තරහවන දවසක්න කවදාවත් නෑ. අපිව පිරිසිදු කරන්්ඩම ජලයේ බලාගෙන ඉන්නවාගේ. අපි පිරිසිද වෙන් හිතාගෙනග හිල කුණු හෝදනකොට ජලයේ ඉතාම කැමැත්තෙන් වගේ. අපේ අපිරිසිදු දේවල් ඔොක්කොම හෝදනවා කවදාවත් අපිට පිරිසිදුවෙන්ට නොදී ජලයේ මගෑරපු දවසක් අපි කවදාවත් ඇකින්නේ එය ජලයේ උපමා කරල සඳහන්කරනවා භාගිතුන් වහන්සේ මම ජලේ වගේ මට කවුරු චෝදනා කළ මං එක ඉවසනස්වාන්නන් තුන්වෙනි කාරණාවට සඳන්කරනවා ස්වාමිනිි මම ගින්න වගේ කියලා වටිනා දේවලුත් ගින්න ටහුණුත් දැවෙනවා ඉතාම නොවටිනා අසුච්චි වගේ දේවල් දුරුගන්දය සහිතව ගින්න ටහනත් දවලදානවා. මැරිච්ච මලකදන් වුනත් ගින්න විසින් පුළුස්සනවා මේ දේවල් පුළුස්සඩ කැමති මේ දේවල් පුළුස් සසන්ඩා කමැතිී කෙල කතාවක් ගින්නෙ කොහවා. ස්වාමීනී මට ප්‍රසංසා කරණයට මං කැමති මට චෝදනා කරනට මං අකමැති එහෙම දෙයක් මගි ජීවිතය නෑ ස්වාමී ප්‍රසංසා කරන්නාත් චෝදනා කරන්න දෙන්නම මට එකවාගේ ස්වාමීනේ ප්‍රසංසාවයි චෝදනාවයි දෙකම මම එක විදිටි වසවා ම ගින්න වගේ කියල සඳහන්කලේ එකයි. ඊලකට සඳහන් කරනවා ස්වාමිනිිමම සුළඟ වගේ. එක සුළඟ හැම්ම තැනම තියනවා සුළග හැම තැනම ඉන්නවා. සුලගින් සුවදත් අරගෙනයනවා සුළගෙන් දුගන්තත් අරගෙනයනවා. සුළඟ නැති තැනකුත් නෑ සාරිපපුදයන් වහන්සසිෙත්තේ වගේ. ෝද ප්‍රසංසාාව ඕන එකක් ඉවසෙනවා හැවයි චෝදනා කරන්නාටත් ප්‍රසංසා කරන්නටත් යම් යහපතක් ද කරන්ඩතියන්නේ මේ මට ප්‍රසංසා කළ කෙනයි මේ මට දන්දුන්න කෙනායි මේ මට චෝදනා කළ කෙනායේ මොවුන් මට දානිදීල නැතිය ඒ කාටවත් වෙනස් වෙනස් විදිහට අඩු වැඩි විදියට සැලකීමක් සාරිය වහසේලඟෙන ැෝට එක එළඟට සඳහන් කරනවා ස්වා මිනිමම් පාපිස්සක්කායි කියලා පාපිස්සේ කාරය තමයි පය පිරිසිදු කරන එක රාජ කුමාරයක් ඇවිල්ල පාපිස්ේ පයි පිස්සත් ඒ පයත් හොඳටම පිහිණ එක පාපිස කාර්රය සැඩෝල් කෙනෙක් ඇවිල්ල පයිපිස්සත් මේ සැන්ඩෝලාගේ පයේ මේ රජුගේ සිටුගේ පයයේ ඒ පාදයන් එක එක විදිහට පිස්සෙනනෑ හැම පාදයක්ම එකම විදිහට පිස්සා ස්වාමීණී මමත් මේ හැමෝටම එකමවාගේ සලකනෝ මටඒ චෝදනාවෙන් පලක් නෑ මට ප්‍රසංසාවිෙන් ඇති පලකුත්නෑඒ ඕනෑ එකක් සමසේ මම ඉවසෙනවා මගෙන් යමෙකුට වෙඩ තිෙනවනන් යම් මෙහෙවර මංක ඕනෙම කෙනෙකුට මට කරන්න පුලංග උපරිමයක් කරනවා. ඉළඟට සඳහන් කරනවා ස්වාමීනී මම සැඩුල් කොල්ලෙක්වාගේ කියලා පිනතිි කෞදමී කියන්න එතකොට ගෞතම සම්මා සම්බුදධ ශාසනී සංගරත්නය කෙරවල කිය සඳහන් කළේ උහස ගැ කියන්න තිෙන පරමය නමුත් කියනවා මම සැඩුල් කොල්ලෙක් වගේ කියලා. ඇයි සැනුල් කොල්ලෙක් වගේ කිය කියන්නේ හිංගමනේ යනේ යහිංසකය රජ මාලිගාවේ දොරකටට ගිහිල්ලත් නහත මානීවුම් බිම් බලාගෙනඉන්නවා ඇත බිම් බලාගෙන බොම බැගෑපත් විදිට මොහරි ලැබෙන කම් ලාගෙන. සිටු ගෙදර ගියත් එහෙමයි තවත් දුප්පත් පැල්පතකට ගියත් එහමයි තමන් යාචකයෙක් බව තමන් හිඟන්නෙක් බව ඔවු අමතක කරන්නේෑ වගේ ස්වාමිනිි මමත් රජුන්ගෙන් ලැබුණ සිටුවරුම්ගෙන් සිූපසය ලැබුණ සැඩොල් කුලේකින් දුගී පැලකින් ලැබුණ මංගේ හැ ලැබෙන හැම දානේ වේලක්ම එක් එකම විදිහට භාරගන්න නොස්වායි මෙතෙන්ට නොයා යුතුයි මොවන්ගෙන් නොගතයුතුයි කියළ කාරණාවක් මටනෑ නමුත් මමත් යාචකේ ඒ සැඩොල් කොළුවත් යාචකේ ස්වාමීණී ඔහුගේ මගේ මේ හැසිරීම එකයි ඒ කතා කරන මතු පිටාර්ථය නැතු සැඩුල් කොල්ුවකුටයි සාරිපුත්තයන් වහන්සේ සමාන කරන්න මේ ලෝකෙ බෑකාටව එන් අපක ප්‍රඥාවන් තේරුම් ගණඩෝනම කද මේ දේශනා කරන්නේ කියලා ඒ සැඩොල් කොළුවා යම්සේ නිහතමානී ද නැත්තන් ඔහු බයාදුගතියක්ව හුට තියන්නේ හැමෝම ගාවඔහු හිස නමන කෙනෙ මමත් ඒ වගේ කියල මේ කියෙන් එළකට සඳහන් කරනවා ස්වාමීන්නේී අං සිදුනු ගවයෙක්වාගේ කියලා ගවේ ගන් දෙකම නැත්තං ඔවුට රැකවරණය හුඟ බොහොමආඩුයි අං දෙක ඔවට ලොකූ රැකවරණයක් හදනවා අන් දෙක දිගට වැවිලා තියෙනවන්නන් අපිිය වුණත් ළඟට න්න බයයි අන්දැක්කාම නමුත් අං නැත්තන් අපි කිසිම බයක් නැතුවයනවා ස්වාමීණී මමත් අන් දෙකම සිඳච්ච ගවෙක්වාගේ. මම නිසා කාටවත් බය උප දින්නේෑ මේ ආදි වශයෙන් කරුණු මේ පැහැදිලි කරන්නේ. එළකට සඳහන් කරනව ස්වාමීණී මම ගැරඩිකුුණක් වගේ කියලා. ඇයි ඒ තරම්ම පහත්මට්ට මරදාගන්නේ දේශනා කරන්නේ මේ ලෝකේ ඉන්නවනන් පිරිදුවෙන්ට තැනැත්ෙක් තැනැත්තිය ඔවුන් පිරිසිදුවෙන්ට ගිය හම හොඳට නාල හොඳ ඇඳුම් ඇඳල සුවඳ වර්ග ගාල බොහෝම පිරිසිදුවයිඉන්න හරි කැමති ඒ තරන් පිරිසිදු බවට කැමති තැනැත්තෙකුගේ හෝ තැනැත්තියගේ ඇඟට හදිස්සයේම කුණුුවවෙච ගැනිිකුනක් වැටුණු ුන් ො තරම් පිළිකුල් සහගැතවක දකිනවාද මොන තරන් අප්‍රසාධීයට පත්වෙනවාද අප්‍රසන්න කරනවාද එක ස්වාමීණී ඒ ගැරඩි කුණ නිසා ඔවුන් ඒ තරන් අපහසුවට පත් වනාන ඒ ගැරඩිකුණ ඔවුන් ඒ තරම්ම පිළිකුල් කලානම් මගේ මේ කයත් ස්වාමීණී ගැරනිිුුණක් වගේ ඒ කය ගැන මං හොට දන්නවා එවන් කයක් දරාගෙන මං මොකට අහංකාරවෙඩද මං මොකට මානක් කාරවෙන්ඩද මට අහංකාරවෙෙන්ඩ මානක් කාරවෙන්ඩ මොනෝද මංගාව තියෙන්න්නේ එළට අවසාන්ට සඳහන් කරනවා ස්වාමීණී මස්දාපු හරි ට කොල පට්ටියක්වාඩ ඇඒහෙම සඳහන්කරන්නේ වේ වැල්ලෝලින් බට කොලෝලින් ඔයි වියෙන පෙට්ටියකට වතුර වැැක්කිරුවොත් හැම පැත්තෙම වතුර ටි පෙරිල යනවනේ ආං ඒවාගේ පෙට්ටියකට මස්දාලා වහල තිබ්බොත් ඒ මාන්සයෙන් නිරන්තරයෙන් වැෑහෙන දියරය පෙටිය හැම තැනිම් වැැකිරෙන ඒ දියරයට අපි කැමතිද එහෙම දීර වැැක්කරෙනකොට ඒ පෙට්ටිය කූඩේ ඔලුවේ තියාගෙනයන්න අපි කැමතිද අපි කොහොමත් කැමති නෑකට ස්වාමීණී මගේ ශරීර ඇත්තේවාගේ ලොකු කුඩා සිදුරුවලින් පිරි ලතියෙන්න මේක රෑ දවල් දෙකේ මේ සිදුරු ඇරී ලතියෙන්නේ මහ සිදුරු නම ඇත්තියෙන්න්නේ නව මහා දොරවල්ලු ලිං දිවාරාත්‍රී දෙකේම මොනෝද පිටවෙන්නේ. ෆරංග්‍රීදී මුතුමෙනක් පිටවෙන බවක් ඇත්තෙමනේ. දැක්කොත් දැක්ක කෙනට පිළිකොල් උපදින දේවල් තමයි මේ සිදුරු නමයෙන්ම පිටවෙන්නේ කංසිදුරු දෙකයි නාස් සිදුුරු දෙකයි ඇස් දෙකයි මුකයයි දොරවල් හතයි. මළමූත්‍රා කරන දොරට දෙකයි දොරුවල් නමයි. කවදාවත්මවා වහලතියෙන්ට පුළුහන්ද. නිරන්තරයෙන් විෘතයි. මේ ශරීරයේ රෝම කූප අනූ නමදාහක් තිීනවා කියලකේෙනවා මේ හැම රෝම කූපයක් කූපයක් ගානම කද්ද තියන්නේ සිදුරක් තිනයි. ඒ හැම්ම සිදුරකින්ම ොද නිකුත් එෙන්නේ දහ දියගලාගෙන න. අපි කැමතිද දහදීවල්ට ගලල පෙගුණහම හරි දුර් ගන්දයි. වේලුනහම අපි ගනව ලුණුපෙපිළ කියලා සුදු පාටට මිදිලා ඇතුළෙන් ඇවිල්ල තියන අපදද්‍රවී. ඉතින් එනකර සිදුරු සහිත බටකොල පෙට්ටියෙන් නිතරම මාන්සේ දියරය වැක්කරෙන වගේ මේ ශරීරයෙන් හැම වෙලායම අපත් ද්‍රෞ්්‍ය මෙලියට නිකුත්තෙනවා. ඒ තරං පරම පිළිකුල් කයක් දරාගෙන ම මොකට මානක්කාරවෙෙන්දිද. මෙ මේ කරුණු නමේ දේශනා කරනකොටේ. මහා රහතන් වහන්සේලා ධර්ම සංවයේ ගයට පත්තුළා. අනේ මේ මහා පුරුෂ්‍යාණන් වහන්සේ මොන තර ගුණේුතුන්ද. රහත් වෙලා නැති භික්ෂූන් වහන්සල හැමෝගම ඇස්සවල කඳුළු පිරුණා පිඳතුන අර චෝදනා කරපු චෝදක භික්ෂුව දහදීමම තෙත්වෙලා බෙවුල නොවක් වහන්සේ මේවාගේ මහා ශ්‍රාවකයකුට නිරපරාදී කරපු චෝදනාව නිසා නමුත් භාගිතුන් වහන්සේ සියලු කරුණු ඉවසලා සාරිපුත්තයන් වහන්සේට සඳහන් කළා සාරිපපුත්ත මේ අග්ඥාන පුද්ගලයට අනුකම්පා කරන්න ඔහවුට සමාව දෙෙන්ඩෙ ඒම නූනුත් මොහුගේ හිස හත්කඩකට පැලෙනවාගලකිවා. ඔබ වගේ මහා ගුණවන්දයකුට චෝදනා කරපු නිසා මොහුට සමාව දෙෙන්ඩි කෙලකින්වා පිනතිනී මෙ නිහතමානී බව මරුද්ද අනති මානී කෙන වචනය කතා කරනකොට නෙහත මානී ගුණේ ගැන පැහැදිලි කරන්න මේ කාරණාව ඉස්මතු කරන්ඩියදනේ එදර අපිට මාන්‍යයේ ඇති වෙන හේතු අපි කලින් දේශනාය මතක් කළා කුලය නිසා මානයේ ඇතියෙනවා ජාතිය නිසා මානයේ ඇතියෙනවා ගෝත්‍රය නිසා මානයේ ඇති වෙනවා ශරීරංග පිළිබඳු මානයේ ඇතිව වෙනවා හමේ පාට පිළිබඳු මානයේ ඇති වෙනවා උසමහත ගැන මානයේ ඇති වෙනවා රුවගුණ ගැන මානය ඇති වෙනවා නමුත් මේ කතා කරපු එකක්වොත් සාරිපුත්ධයන් වහන්සේගේ ගුණේ සොළුස් කලාවෙංග එක කලාවක්වත්වටින්නේ දෙවියන්ගෙන් වැදුම් ලබන බම්බුන්ගෙන් වැදුම් ලබන සම්මා සම්බුද්ධ සාසනයේ සියලුම භික්‍ෂූන් වහසල ගරු කරන තමන්ගේ ගුණේ අභිභාවනය කරන්න කාටවත් බැරි කොටේ එවන් මහඋතුමන් වහන්සේ ලා අතර සාරිපුෘත්තයන් වහසේ ඉක්මවල ඉන්න භාගිතෙනහස. ඒ තරන් තැනක හිඳගනත් උන්වහසේ මෙච්චර නිහතමාන්නේ නං අපි කවද කිය හිතන්ගේෙ. මෙවන් උසස් චරිත ගැන කල්පනා කරලා මාන්‍යයක් ඇතිවෙනකොට අපේ මානය එතනම සංසිදව ගැන්න කල්පන කරඩුවනි. පිඳතින මානය උපදින කරුණු විසි අට භාගිතුන් වහසි දේශනා කරනවා. මේ කරුණු විසි අටෙන් එක කරුණක් සම්බන්ධයෙන් හෝ යමෙකුට අධිමානයක් ඇතිව වුොත්. ඔ නේත මානී කියන ගුණේට සුදුසුනෑය කියල සඳහන් කරන්න සමහර වෙලාවට අපි මුලින් සඳහන් කලාා ජාතිය ගෝත්‍රයකුලේ ගැන මානය ඇති වෙනවා සීලේ ගැන සමාදිය ගැන ප්‍රඥ්ඥාව ගැන හිතලා තව කෙනෙක් අනුන් සංසන්ධනය කරන්න පුළුවන්. මම මේ තරන් සිල්වත් අනිත් අයෙමනේ. හැමදාම පන්සිිල්රැකිනෝ මං පෝයට උපෝසත සිල් සමාධන් වෙනවා මං හරියට දන් දෙෙනවා මන් දවසකට පෑ හතරක් පහක්වත් භාවනා කරනවා එහෙම කියලා කෙනෙක් හිතාගෙන අනික් අයදිහා බලබලාමානයක් ඇතිකරගන්නවා ඔවුන් පන්සිල්රකින් නැතියයි ඔවුන් පෝයට වත් සිල්ගන්න නැතියයි ඔවුන් දන් දෙන්නේ නැතියි මං භාවනා කරන තරන් ඔවුන්ට භාවනා කරන්න බෑ තමන් ගැනම මෙතකොට මානයක් උපදින්න දනුම් ගැන හිත හිතා මැනගන්නෝ මානයක් ඇති කරගන්නවා ඉනතිනි එව අයට දවුණුවත් වෙඩ බෑ කියර සඳන් කරන්න ඒ අයිගේ දියුණුව මගනවතිනෝ මානයේ නැති කෙන තමයි ඉදිරියටම ගමන්ක් කර ආගේ නිසා මෙ නිහතමානී බව පිනතුනී දියුණු වෙඩ බලාපපුරොත්තුවෙන කෙනෙකුට අත්‍යවශ්‍ය මංගය නිහතමානී බව මේ කරුණු ටික මේ විදිහයට අහනකොට අපිට තේරෙන් දෝනෙ පිනතුනී මේ කරණීය මත සූත්‍රී මළවිනි ගාථාව මේ සාකච්ඡා කරන්නේ අටවෙනි දේශනාව අපි හිතුවට වඩා මේ සූත්‍රය ඇතුළේ ධර්ම කාරණාම් මොන්න තරං අන්තර් ගතද කරණීය මත්ත සූත්‍රයේ කියල කියන්නේ ඉතාමදිග සූත්‍රය සාමාන්‍යයෙන් බනවර දෙසය විශ්සක් පවිතර කරණය මත සූත්‍රයේ බනවර දෙසය විස්සක් විතර කියල කිය හම බනවරක් කියල කියන්නේ පාලි අකුරු වටදාහක්. එනක් බනවර දෙශය විශ්සක් කියල කියන්නේ පාලු අකුරු වටදාහයවාදශිය විස්සක් දැන් තේරුවද කරනීම මෙත සූත්‍රයේය කොච්චර දිගද කියලා. නමුත් අපිට හම්බ වෙන සූත්‍රයේ ගාතා කියීයද තියෙන්නේ දහයයි අපිට තියෙන්නේ ගාතාදාහයි. මේ සූත්‍රයේ අහල සධ්‍යහයනා කරලා භාවිතා කරලා මුලින්ම භික්‍ෂූන් වහසලා තිස් නමක් රහත් වුණා මාසතුනක් ඇතුළත. නමුත් අපි තැඟ අවුරුදු කීයක් කරණීම මෙත සූත්‍රයේ කියනවාද. ඇයි අපි රහත් වන්න ඇති. එතකොට අපි හිතනවා ඉස්සර රහත්වෙන්ට පුළ හඟුුණාට දැම්බයි කියලා. ති උන්හසල තුන්මාසසිෙන් රහත් වුණා අපි දැඟවරුදුත් තිහක් විතර සමහර කෙනෙක් මේ සූත්‍රය කියනවා තාම වෙච්චමක වෙච්චමකුවත් නැ හේතුවමකක්ද හේතුව තමයි සූත්‍රයේ යාර්ථයේ මේ විදිහට දැනගඩි නැති. ගාතා දහයක් අපට දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. ඒ ඔය ප්‍රමාණයේ අපේ අර්හත්වයටත් හොඳටම ප්‍රමාණ නැතුූ භාගිතුන්හස අපිට අඩුවෙන් සැලකු අනිමේන. මේ ප්‍රමාණය අපිට ඇති නිසා දහයක් දේශනා කරලතින්. ඉතිං ඔය දහය ලිහා ගැන්්ඩෝනේ. එක වචනයක් ඇතුළේ මොන ධර්ම කාරණා තොගයක් අන්තර්ගතද එක ලිහල් ිහල්ල ලිහැල් තුනීකර තුනීකර බලන් ඕෝන මේ ඇතුළ නොද තියන කියකිලා. ආ එහම තේරුම් ගත්තහම තමයි. එක ජවිතයට හොඳට බද්ධවෙන් එනි සයි අපි මේ සාකච්ඡා කළ ප්‍රමාණයටඇතු වඩා තවකරුණු සාකච්ඡා කරන්න තියෙන එමර පළවිනි ගාථාවෙන් මේ කරගෙන යන අටවිනි දේශනා අවසාධ තියෙන මුරුදු අනතිමානී එ නීහතමානී ගුණය කොයි තරන් වටිනවද මේ ගාතාවට අනුව අපේ ජීවිතයේ හැඩගස්වගන්ඩ අපිට කොයි තරන් කාලයක් ගතවීද පින්නතුන මේ පළවෙනි ගාථාවට අනුව ජීවිතයේ හැඩගස්ව ගන්්ඩ සමහර වෙලාවට මුළු ජීවිත කාලෙම පුළුවන් වෙන එකක් නෑ නමුත් අපි උත්සාහ කරන්න ඕනෑ යම් ප්‍රමාණයහරී මේ ජීවිතයට එකතු කරන්න. පිනතුනී නිහැත මානීගම ගැන සඳහන් කරනකොට. සාරිපුත්තයන් වහන්ස පිළිබඳ පැහැදිලි කරපු කරුණුත් එක්ක ඒ ගුණයන් මොනතරං උත්තරීතරද ශ්‍රේෂ්ඨද කියන කාරණාවල්ල අපිටි වැටහෙනෝ විඳතිනී අපේ භාගිතුන් වහන්සේ මේ කාරණාව දක්වල බුදුරජාණන් වහන්සේ පස්සේ සාරිපපුත්යැන් වහන්සිර උන්වහසිද සමාවදෙන්ට කියල මතක් කරලා සාරිපපුත්තයන් වහන්සේගේ ගුණ තවත් තවල් ලෝකෙට ප්‍රකට කරවන්්ඩේදනා පිනතින අපි ඊළඟට සාකච්ඡා කරමු මේ උතුම් සූත්‍ර දේශනාවේ දෙවනිගාතාව සන්තුස්ස කෝච සුභරුවච මොකද මේ සන්තුස්ස කෝච කියල කියන්නේ මේකත් කෙනෙකුට මුදුම්පත් කරගණඩ හරි අමාරු කාරණාවක් සන්තුස්සකෝච්ච ලද දෙයින් සතුටු වෙන හිතල බලන්නකු ලෝක ජීවත්වෙනයට අපට ලද දෙයින් සතුටුවෙන්න පුළු හඳ කියන මේ කාරණාව දන්නැති නිසා අපි මෙතෙක් කල් ලැවිච්ච ප්‍රමාණින් සතුරුන්නේනෑ. නත් කරුණ දැනගත්තට පස්සේ අපි උත්සාහ කරමු ලැබෙන්න්නේ යම් ප්‍රමාණයක්ද ඒකින් සතුටෙන්ඩ මොකද මෙතෙක්කල් මගිගාව තිබුණ නැති ප්‍රමාණයක් ීමට ලැබන් එන තිබුණ ප්‍රමාණයට වඩා තව ස්වල්ප ප්‍රමාණයක් හරි ලැබුණ නං ඒකින් සතුටු ඩුවනේ ම දෙච්චරවත් තිබුණනෑ අපිට එනම් මේ ලද දෙයින් සතුටු වෙනවා කියලා කියනකොට එතුනි සඳහන් කරනවා මේ පිළිබඳව භික්‍ෂූන් වහන්සේල පිළිබඳව නං ආකාර දොල හක්තියනවා කියලා ලද දීන් සතුටුවීම ගැනකීෙනෙකොට හාමුදුරුවරු සම්බන්ධයෙන්න්න ආකාර දොළ හක්තියෙනවා යතා ලාභ සන්තෝෂයේ යතා බල සන්තෝෂයේ යතා සාරුප්පි සන්තෝෂයේ එතකට කාරණත්තු නයි මේ කාරණා තුන චීවර සම්බන්ධයෙන් තියෙන්ඩුවනේ පිණ්ඩපාත සම්බන්ධයෙන් තියෙන්ඩෝන. සේනාසන සම්බන්ධයෙන් තියෙන්්ඩෝනේ ගිලාන ප්‍රත්ථය පිළිබඳව තියෙන්ඩෝනෑ. දොට කාරණා තුන තුන සෙව් පසේ ගැන එක තුන හම කරුණු දොළහයි ඒයි සඳහන්කලි හාමුදුරුවරු සම්බන්ධයෙන් කාරණත් දොළහකින් විස්තර කරනවා කියලා එනම් මේ යථලාබ යතා බල යථ සාරුප්පිය යතා ලාබ කියල කියන්නේ කිසියම් හොඳ දෙයක් එහෙම නැත්තන් නරක විසිකරන දෙයක් මෙක් කුමක් ලැබුණ සතුටදයි මට ලැබිච්ච දී ගැන එනිස සඳහන් කළේ හොඳ හෝ නරක සිවරක් ලැබුණු. හොඳ සිවුරක් ලබෙන්ඩත් පුළුවන් නරක සිවරක් ලැබෙන්ඩක් පුළුවන් එකැන මම කැමති නැති සිවුරක් ලැබෙන්ඩක් පුළුවන්. නමුත් ඒ කෝකෙන් නමුත් සතුටු වඩවනෑ මෙතන පැහැදිලි කරනවා ඉතාම දුහුල් ගතියෙන් යුක්ත බර නැති සිවරක් ලැබුණුත්. තමන්ට එය සුදුසු නැත්තන් සුදුසු භික්ෂුවකට දීලා එක පොරුවන්ට සුදුසු භික්ෂුවකට දීලා තමන් කැමති තමන්ට සුදුසු රළු සිවුරක් උන්වහස්සෙත් එක මාරු කරගන්ට සඳහන් කලා රලු සිවුරක් ලබා ගැනීම මෙහොඳ සිවුර නිසා තමන්ගේ කෙලෙස් වැඩිවෙඩක් පුළුවන් දැම යන්නේ කෙලෙස් නැති කරන ගම නක්නේ ඉතින් කෙලෙස් වැඩි වෙන්ඩ පුළුවන් මට හොඳ සිවුරක් ලැබුණ දී ඒසිවර පිළිබඳව තියෙන කැමැත්ත කලේසයක්නේ එදෝඩ එක අලුතෙෙන් ඉපචිත්ත කලේසයක් මෙතෙක් කල් නොතිබිච්ච මේ සිවුර ලැබුණ නිසා ඇති වුණ කලේසිය නමු භාගිතුන් වහසේ දේශනා කලේමුකද උපන් අකුසල් යටපත් කරන්න නූපන් අකුසල් නූපදවයින් තැ සිවුර නිසා අලුත් ලේසියක් ඉපදි ලැතින් එහෙම කලේසියක් උපදව ගණන්ඩ ඉපා කියල දේශනක අරක භික්ෂූන් වහන්ස නමක් හිටියා තිස්ස කියලා තිස්ස භික්‍ෂූන් වහන්සේට වස්කාලය නිමාවෙනකුට වස්ත්‍රයක් ලැබුණ වස්කාලවර වස්තරයක්ක් ලැබුණා ඒක හැබැයි අ කැඳගතියෙන් යුක්ත රළු වස්ත්‍රය උන්වහන්සේ වස්තරය ගෙන්හිල්ලා උන්වහන්සේගේ සහෝදරීයට දුන්නා දේරකිව මට සිවුරක් කරගණ්ඩ ුවමනා දවසට මං මේකආයි ඉල්ලනෝ එතෙක් ඔබ මේක තියාගන්් පරිස්සමට ඇය වස්ත්‍රය අතගාල බලම එක හරි රළුයි ඇය වස්ත්‍රය ඔක්කොම ලෙහ්වා ූල්ටිොක්කොම ෙහ්වා ලෙහැලා ඇය නැවත වස්ත්‍රයේ වීය ස්වාමන් වහසසිට සිවරක් හදා ගැන් දුවමුණනා වඋුණාට පස්සේ උන්වහසසි ගිහිල්ල සහෝදරියයකින් වස්තරයේ ඉල්ඩුවා. ඉරසි ඇය වස්ත්‍රේ ගැන්න පූජ කළා ස්වාමිණ වහස වස්ත්‍රයේ අතට ගන්න කොටම කිව්වා මේක මඳුන්න වවස්තරේන මේ කියලා. ඉරහසි අඇය සඳහන් කළා ස්වාමීනි ඕකම තමයි වස්තරේ. නමුත් ම වස්තරේ සම්පූර්ණයෙන් ලෙහෙළ නැවත වියල තමයි ඔය මුරුදු බවට පත් කරලතින් උන්වහන්සේක ගැන ගොඩාක් සතුට වුණා සතුටිවෙලා උන්වහසේකින් සිවරක් කළලා නමුත් උන්වහන්සට ඒ සිවර පොරොහන්ඩ බැරූදිිය උන්වහන්සේ අපවත්ව වුුණා සිවර පොරුවන්ඩ බැරි වුණා නමුත් අපවත් එෙන වෙලාවේ ඒ සිවුර පොරවන්ඩ බැරිවුනානි කෙළ හැඟීමක් තිම්බා පිඳතුනී උන්වහස කොහෙදීපුතිනි උන්වහසේ අපවොත් වෙලා ඒ සිවුරෙම ඉනිකුණෙක් වෙලා ඉපදිනාා මෙච්චර කාලයක් සිල්රැකපු භික්‍ෂුව සිවුරක් කෙරෙහි ඇතිකරගත්ත බැඳීම නිසා කරගත් අපට උන්වහසගේ ආදාහන කටයුතුීවර කරලා භික්‍ෂූන් වහසල මේ සිෙවුර කපලා කෑයි කැල්ියවල්ට කරලා බෙදා ගණ්ඩ ලෑස්තිවනා සමසේ බෙදන්්ඩයි යන්නෙ සිවුල ඉනිකුුණා සිවුරට වෙලා ඉඳගෙන අඩනොවා මගේ සිවුර කපණ්ඩෙපා කියලන්ට නව එක හාමුදුරුවුන්ට ඇහෙනවත් නමුත් එක බාගිතු වහසට එහෙනවා ගිතු වහස භක්ෂු හස ආමන්ත්‍රරය කළ මහන්නේ ඔය සිවුර බෙදන්්ඩි පාදයෙන්ම ඔය සිවර තව දවස් හතක් ැනකක් ොහොම්ම තියලතියන්ට ඉන් පස්සේ බෙදාගන්ඩි කිවා සිවර භික්ෂූන් වහසල කැකුවන අර ඉනිකුණා මහා සංඝයා ගැන දේශයක් ඇති කරගන්නවා ඉනිකුනාට දීර් ගාවිෂයයක් නේ සතක්වාගේ පොඩි ආවිශ්‍යයයේ හත්තුන්ට තියෙන්නේ. එම සමහර සත්තු ඉන්නවනි සුළු කාලයකින් ඉපදිල සුළු කාලෙකින් ආයුෂීවර කරගන්නවා. අපේ මුදරවාගේ සත්තු ගැනත් කියන්නේ දව සතක් ිතර ජීවත්වයෙන්නේ කියලා එයාගේ මේ සතාටත් ලොකු ආවිශෂයක් නෑ. නමුත් සංගයා ගැන දේශ සිතක් ඇතිකර ගත්තනං ඉනිකුුණා මැරිලා කෙලිම්මයන නිරයට. භාගිතු ොහසගේ කරුණාව ලබුණ නිසා. වස්ත්‍රයේ තැන්පත් කරලා තිබ්බ ඉනිකුුණා මැරුණ සසර රැකගත්ත ආරක්‍ෂා කරගත උතුම් සීලයක්කයේ භික්‍ෂුවට තිබබ. ආංග සීලයේ අනුභවිෙන් දෙව්ලෝව විපදිනා. ඉනිකුුණා මැරි ලගිහිල්ල දෙව්ලෝව ඉපදිනා. නමුත් ඒ දෙව්ලොව විපදින්ට තරන් පින් තිබුණ කෙනා ඉනිකුණෙක් වෙලා ඉපදනය වස්ත්‍රේ ගැන ඇතිකරගත් ලෝභක මනිසා. රනාවන් තවහුන් කරුණු පැදිලි කරන්න තියවා අන්න ඒක නිසා තමයි කියන්නේ අපේ කෙනෙක් මැරුණ හමත් හදදවසි පින්ංකම කරනකොටේ හැම වෙලාවම හත්වෙෙන දවසි පින්කම කරන්න කියලා ඒක කියන්නේ කෙනා මැරිලා පෑය විසිහතරේ ඒවා හතක් ඉක්ම ගියාට පස්සේ පින්කම කරන එක තමයි සාර්ථක වර්මානයේ ඊට වඩා ප්‍රතිවිරද්ධ පින්කමක් කරන්න. හයවෙනි දවසෙන් බණ කියලා හත්තනි දවසය දන්දෙන ස්වභාවයක්තම යද තියෙන. ඇයි මෙහෙම සඳහන් කලේ තව මූලාශ්‍රකී පැයක්ක්මි එකට තියෙනවා. අපේ සමහර මැරුණ අයට දවස් හතක්ගිය හම පින් ගන්න පුළුවන් ඇ දවස් හතක් ගැනකං අපි දෙන පින් ලබන්න බැරි තැන ඉන්න පුළුව.ඇ ඉනිකුණාටත් පින් දුන්න නං පිල්ල බෙන්න්නේ නෑ? ඒතු රිසාත්ය න තත්වෙනි දවසය එතනින් බිදුුණා අවශ්‍යනම් පින් ගණ්ඩ පුළුවන් වෙනවා. අපි අරවිදිහට පින්කන් කරහම හදිසියේ මේ වගේ තත්වෙක් සහරයටනක් මැරිච්චග මම්ම පින් ගණ්ඩ පුළුවන් විධ ප්‍රබේද තියෙනවා. හදිසියේ මෙවන් තත්ත්වයක ඉඳලා. දවස් හතක් ඉක්ම ගිහිල්ල පින් හයගෙන වතු. ඒටි පිම කරලඉගෙරයි පින් හොයාගෙන නවා කියල කැනෙ දුක්කිත ැන ඉන්න හිදන එහෙමන ආය සිද්ධ වෙනවා නෑදඇයිු මාසයක්ගිය තැන දානයක් දීල පින් දුන්නොත් ඒ පින් දෙනකම දුක්කෙන් ඉන්න වෙනවා එහමනතුව තුම් මාසෙම්ම නන්දානෙ දෙන්නේ තුන්මාසෙක් කැනකම් දුක්කෙන ඉදේවා ආගේකයි ටිකක් ඉවසලා දවස් හතක් සම්පූර්ණ වෙලා පින්කම කරන්නක නමුත් වර්තමාන ත්‍රිපිටකේ පෙරලලාවත් බලල නැති සමහර වැඩිහිටියොත් එක් ඔය කාරණාව ඔබ කතා කරන්න ගියත් ඔබ නිවැර දීකර ඒගුලු පිළිගන්නේ නැෑ තමන්ගේ මතයි තුළම තමයි එල්බගෙනන්නේ හැවයි එහෙමයට දියුණුවක් නෑ කියන කාරණාව අපි මේ හත්තනි දේශනාවෙන් සාකච්ඡා කලා. තමන්ගේ මත ඉතුළ ේල්බ ගන්න අයි. නිවැරදි කාරණාව කීවත් පිළිගන්නේ නෑ. එන මේවාගේ මූල ශ්‍රගෝොඩක්තියවා. එන පින්ටතිම මේ සන්තුස්සකූ ලදදයින් සතුට වීම භික්‍ෂුවක් සම්බන්ධයෙන්න්නං ආකාර දොළහකින් භාගිතුන් හස පැහැදිලි කළලාක ඉන කාරනාව විතරයිහකිමේසාකච්ඡා කරන්නේ නමුත් ධර්ම දේශනාවට කාලයේ නිමාවෙලා නිසා අපි ධර්ම දේශාව නිවා කරමු. ඒ කාරණා දොළහත් එක්ක ඉතිරි කාරණා ටික ඊළඟ දේශනාවේ සාකච්ඡා කරන බලාපොරොත්තු ඇතුව ලිනතිනියාද මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වය දරුණු ලබන්නේ නොම්මර හයසී හැත්තෑාව කස්වත්ත කොටුගොඩ උදම් මිට ලිපිනේ පදිංචි රංජනයේ අසෝකා සිල්වා මහත්ම තමයි ධර්ම දේශනාව දායකත්වය දරු ලබන්නේ උතු මරමුණු කීපයක් සෙහිපත් කරනවා. නිදන ප්‍රාප්තිීයට පත්ව වනේ පී දයානන්ද සිල්වා පියාණන් ඇම් සෝමාවතී සිල්වා මෑණියන් කේ මැල්ජින් ඕෝනා මිත්තනිය ඒවගේම දෙපාර්ශයම මිය ගිය සියලුම ඥාතීන්ට උුණ්‍යාන මෝදනා කිරීමත් ඊට අමතරෝෂයත් ප්‍රාර්ථනා කරනවා ජායල් උදම්මිට ශෝකාරාමහදිප්පති කණුමුල් දෙනයේ අවසරයි සුගුණවන්ස ස්වාමින් වහන්සේටත් සහෝදර සහෝදරියන්ටත් දරු මුණපුුරන්ටත් අසල් වාසීන්ටත් පැමිණි සියලු උපාසක උපාසිකාවන්ටත්. කොරෝණ අවසංගත තත්ත්වය දුරුවීම පිණිසත් එයින් රෝගී තත්වයයට පත් එච්චි සියලු දෙනාටේ. ඉක්මං සුවය පිණිසත් මේ පුුණ්‍ය ධර්මයන් හේතුවේවා රත්නත්‍රී ආශිරුවාදය ලැබේවා කියල ප්‍රාර්ථන කරනවා. දේශකයන්න් වහන්සේටත් සෞඛ්‍ය අන්සවල කටයුතු කරන සියලුම නිලදහරින්ටත් රත්නත්‍රී ආශිරුවාදීෙන් නිදුක් නිරෝගි භාවයේ චිරජීවනය ලැබේවා කියලා ෆ්‍රරංජනී අසෝකා ශිල්වා මහත්මිය විසින් ප්‍රාර්ථන කරු ලබු. එතු විසින් පින් අනුමෝදන් කළ සියරු දෙනාටුම පින් අනුමෝදන් වේවා. ආශිරුවාද කළ සියරු දෙනාටමත්. ධර්මශ්‍රවනය කරන ලක්වැ සිලූ වැසි සියලු දෙනාටමත්. මේ පුන්න ධර්රමයන් අනුමෝදන් වේවා. එවගේම අපොත්මී වදාල බෞද්ධයා මාධ්‍යජාලී නිර් මාත්‍රුවරව වැඩ සිටි දරණාගම කුසල දම්ම නාක මාහි පාණන් වහන්ේත්. පින් අනුමෝදන් වේවා වත්මාන් අධ්‍යක්ෂක දුරන්දර අවසරයි බොරලන්දේ වජරඥාණස්වාමීන් වහන්සේට බෞද්ධයා මාධ්‍යජාලයේ කාරය මණ්ඩලයේ සියරු දෙනාාටම මේ කුසලධර්මය රත්නත්‍රයේ ආශිර්ුවාද ඇතුලින් නිදුක් නිරෝගි භාවයේ චිරජීවනය ලැබේවා. අපි සියලු දෙනාටම ඉතාම ඉක්මං භාවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චරවාා. ති ධර්මාවබෝධය සඳහාම මේකු සල්හිතු වාසනාවීවා කෙල ප්‍රර්ථන කරු ආකා සත් සසාච බුම්මත්හා දේවානාගා මහිද්දිිකා ප්ඥන්තන් අන්හෝ දෙතුවා චිරංගිරක් කංතුළුක ශාසනන්නන් දේවෝ වස්සතු කාලීනේ සස්්‍යය සම්පත්ති හේතුචෙ පිතෝ භවතුළුකෝ චේරාජා භවතු දම්දංමිකු